හයිඩ්‍රජන් වායුවයි කාබන් ඩක්සයිඩ් වායුවයි ප්‍රතික්‍රියා කරවූට මේ සමතුලිත ඇතිවල තියෙනවා. ආරම්භයේදී මීතෙන් මවුල බිදශම හයක් සහ කාබන් ඩක්සයිඩ් මවුල එකක් පැතිල තියෙනවා. ප්‍රතික්‍රියා විගටන ප්‍රමාණය පෝල විගටන ප්‍රමාණ අපි මවුල එක් කෙහිතමු. එතකොට මවුලනු පාති එකට එක හිද කාබන් ඩක්සයිඩ් වලත් විගටන ප්‍රමාණය මවුලෙක් වියතුයි. මවුලනු පාතේ එකට දෙකහින්ද කාබන් මොනොක්සයිඩ් වලින් මවුල දෙකයි එක්ස් ප්‍රමාණයක් සෑදී යුතුයි. හයිරිජන් වලිමුත් මවුලනු පාතේ එකට දෙක නිසා මවුල දෙකයි එක්ස් ප්‍රමාණයක් සෑදී යුතුයි. සමතුලිත විට ආරම්භයේදී මවුල බිින්දශම හයක් පැවතිලා මවුල එක්ස් ප්‍රමාණයක් වැය වෙච්ච හින්දා සමතුලිතට තියෙන්න ඕනේ මවුල බිින්දශම හය අඩු කිරීම එක්ස් ප්‍රමාණයක්. ආරම්භයේ මවුල එකක් පැවතිලා x ප්‍රමාණයක් වැය වෙච්ච හින්දා සමතුලිතට තියෙන්න ඕනේ මවුල එක අඩු කිරීම x ප්‍රමාණය. ආරම්භයේ කාබන් මොනොක්සයිඩ් තිබුණේ මවුල 2x ප්‍රමාණයක් හැදුන නිසා සමතුලිතට තියෙන්න ඕනේ මවුල 2x ප්‍රමාණය. ආරම්භයේ හයිඩ්‍රජන් තිබුණේ නැහැ මවුල 2x ප්‍රමාණයක් හැදුනා ඒ නිසා සමතුලිතට තියෙන්න ඕනේ මවුල 2x ප්‍රමාණය. ඊතර ප්‍රශ්නේ දත්තවල දීලා තියෙනවා කාබන් මොනොක්සයිඩ් මවුල 0.4ක් සෑදුනා කියලා. x මවුල 0.4ට සමානයි. එහෙනම් 2x මවුල 0.4යි. 2x 0.4 නම් x 0.2යි. එහෙනම් 0.6 අඩු කිරීම x කියන්නේ 0.4යි. 1 අඩු කිරීම 0.2 කියන්නේ 0.8යි. දැන් අපිට සාන්ද්‍රණ ගණනය කරන්න පුළුවන්. භාජනයේ පරිමාව ගණන් ඩෙසිමීටර 1යි. CH4 සාන්ද්‍රණයේ ඝන ඩෙසිමීටර මවුල 0.4ක් වෙන්න ඕනේ මවුල ගාන බෙදීම් පරිමාව. කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණයේ මවුල 0.8 බෙදීම ඝන ඩෙසිමීටර 1. ඒ කියන්නේ ඝන ඩෙසිමීටර මවුල 0.8ක් වෙන්න ඕනේ. කාබන් මොනොක්සයිඩ් සාන්ද්‍රණයේ ඝන ඩෙසිමීටර මවුල 0.4ක් වෙන්න ඕනේ. හයිඩ්‍රජන් සාන්ද්‍රයත් ඝන ඩෙසිමීටර මවුල 0.4ක් වෙන්න ඕනේ. ප්‍රතික්‍රියාව සඳහා KC ලියන්න පුළුවන්. KC සමානයි කාබන් මොනොක්සයිඩ් සාන්ද්‍රණයේ වර්ගය ගුණ කිරීම හයිඩ්‍රජන් වල සාන්ද්‍රණයේ වර්ගය බෙදීම මීතේන් වල සාන්ද්‍රණයේ පළවෙනි බලය ගුණ කිරීම කාබන් ඩයොක්සයිඩ් වල සාන්ද්‍රණයේ පළවෙනි බලය. එකකත් එක අගයන් ආදේශ කරන්න පුළුවන්. ඝන ඩෙසිමීටර මවුල 0.4 වර්ගය ගුණ කිරීම ඝන ඩෙසිමීටර මවුල 0.4 වර්ගය බෙදීම ඝන ඩෙසිමීටර මවුල 0.4 ගුණ කිරීම ඝන ඩෙසිමීටර මවුල 0.8. ඝන ඩෙසිමීටර මවුල 0.4ට ඝන ඩෙසිමීටර මවුල 0.4ක් සුළු වෙනවා. මෙතනත් ඝන ඩෙසිමීටර මවුල 0.4ක් තියෙනවා. ඒතර 2යි. .4 වරක් .4. ඒ කියන්නේ .16 බෙදීම 2. .16 බෙදීම 2 කියන්නේ .0.08. ඒකක මවුල වර්ගය ඩෙසිමීටර ඍණයි. එන්න මේ ආකාරයට මේ ප්‍රතික්‍රියාවේ KC ගණනය කළ හැකි. මවුල වර්ගය ඩෙසිමීටර ඍණය .0.08. මේ උෂ්ණත්වයේදී මේ සමතුලිතය සඳහා KC යගේ 1යි. එසේ ප්‍රශ්න උත්තරේ අංක 2. ඔබට ඇතිවන විශ්වානුබද්ධ ගැටළු විසඳා ගැනීමට www.amila.guru/qa web පිටුවට පිවිසෙන්න. amila.guru channel එකේ අලුත් වීඩියෝ ගැන දැනගැනීමට අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා.